ඔයාට මතකද ඔයා මොකක් හරි අලුත් දෙයක් අත්හදා බලන්න හිටියා. ඒත් ඔයාට ඒකට වෙලාවක් හම්බුන්නේ සමහර විට ඔයාට ඒකට ඇත්තෙම ඕන කමක් තිබෙත් නැතුව ඇති. සමහර විට ඔයා මේ වගේ දේවල් පොතක සටහන් කරන්නත් ඇති. to-do list එක වගේ දාගන්නත් ඇති. අලුත් ලැන්ග්වේජ් එකක් ඉගෙන ගන්න, ජිම් එකකට යන්න, කෝඩින් ලැන්ග්වේජ් එකක් ඉගෙන ගන්න මේ වගේ ගොඩක් දේවල්. මං කියන්නේ මේ කාලය තමයි මේ වගේ අලුත් දේවල් අත්හදා බලන්න තියෙන හොඳම කාලය. මොකද මේ කාලේ ඕගොල්ලන්ට ගොඩක් වෙලාව තියෙනවා. එහෙත් ගොඩක් දෙනා මේ වගේ වෙලාවල කාලය හම්බුනාම Facebook feed එක, social media වගේ දේවල් use කරනවා. ඇත්තෙන්ම අපිට මේ කාලේ social media, electronic devices use කරන්න නැතුව බෑ. මේවා අපේ එදිනෙදා වැඩවලට ගොඩක් සම්බන්ධ වෙලා තියෙනවා. සොයා ගැනීමකින් සොයාගෙන තියෙනවා. සාමාන්‍ය පුද්ගලයෙක් දවසට පැය 3ක් අතර කාලයක් අන්තර්ජාලයේ හෝ තමගේ ෆෝන් එකේ නිකන් කාලය ගත කරනවා කියලා. සමහර විට ඊටත් වඩා වෙන්නත් පුළුවන්. සාමාන්‍ය දවසට පැය 3ක් නම් අපි ගාන හරියට අදලා බලමු. සතියේට පැය 21ක් වෙනවා. මාසෙට පැය 84ක්. අවුරුද්දට පැය 108කට ආසන්න කාලයකට ළඟා වෙනවා. මේක ඇත්තෙම ලොකු සංඛ්‍යාවක්. දවසේ පැය 24න් පැය 8ක් නිදා ගන්නවා. තව පැය 10ක් වැඩ කරනවා. ඊට පස්සේ ගොඩක් දෙනා ඉතුරු කාලයේදී සෝෂල් මීඩියා වලට කාලය යොමු කරනවා. මේ වගේ හේතුවින්ද ගොඩක් දෙනා අලුත් දේවල් වලට යොමු වෙන්නේ නැති එක එක් හේතුවක් වෙන්න ඇති. ඒත් ගොඩක් දෙනා මේකට හේතුවක් විදියට තමාට කාලය නැති බව පවසනවා. ඒත් හරියටම බැලුවොත් අපි හැමෝටම තියෙන්නේ පැය 24යි. ගොඩක් දෙනාට කාලය නැති වෙන්න එකම හේතුව වෙන්නේ අපි වැදගත් කාලය හරියට යොදවන්නේ නැති එක හා කාලය හරියට කළමනාකරණය කරන්නේ නැති එකයි. ඒත් මේ කොරෝනා වසංගතය ආවට පස්සේ ගොඩක් දේවල් වෙනස් වුණා. අපි හැමෝම ගෙවල් වලට කොටු වුණා. මේ හේතුවින් ගොඩක් වෙලාවට වෙලාව නැහැ කියන අයට ගොඩක් වෙලාව හම්බුණා. ගොඩක් දෙනාට work from home කරන්න chance එක හම්බුණා. තමාගේ පවුල අයත් එක්ක කාලය වැඩි වැඩියෙන් ගත කරන්නත් හම්බුණා. මේකේ හොඳ පැත්තක් වගේම නරක පැත්තකුත් තියෙනවා. නරක පැත්ත ගැන අපි පස්සේ කතා කරමු. මේ වගේ නිදහස් කාලය අපිට ආයේ හම්බ වෙන්නේ නැතුව යන්න පුළුවන්. මෙච්චර නිදහස් කාලය තියෙන. මේ වගේ හේතුවින් මම හිතන්නේ මේ කාලය නිකන් යන්න දෙන්නේ නැතුව මම අලුතෙන් කෝඩින් ලැන්ග්වේජ් එකක් ඉගෙන ගන්න පටන් ගත්තා. 5 account එකක් හදලා මගේ තියෙන talents වලින් ප්‍රයෝජනයක් ගන්න හිතුවා. ගොඩක් මෙතන තියෙන දේවල් මට ගොඩක් කල්ලි ඉඳලා කරන්න ඕන වෙලා තිබේවා. මොකක් හෝ හේතුවක් හින්දා හෝ කාලේ නැතිකම හින්දා හෝ ඒවා මට කරන්න බැරුව ගිය. මට කියන්න ඕන මේ හම්බෙලා තියෙන කාලය උපරිම ප්‍රයෝජනයක් ගන්න කියලා. සමහර අය දැනටමත් ප්‍රයෝජනයක් ගන්නවත් නැති. ප්‍රයෝජනයක් ගන්න කියලා හිතන කවුරු හරි ඉන්නවනම් මේ කාරණාව ගැන පොඩ්ඩක් හිතලා බලන්න. මේ කාලෙදී කරන තවත් මගේ අත්හදා බැලීමක් තමයි මේ YouTube channel එක. මොකද මම මේක පටන් අරන් ගොඩක් කල් වුණත් මේක ටික කාලෙක ඉඳන් නතර වෙලා තිබ්බා. මේ හේතුවින් මමත් අලුතෙන් YouTube channel එකක් පටන් ගත්තා. ඔයාලා හිතනවනම් මේ වීඩියෝ එක බලලා මොකක් හරි උදව්වක් ඕගොල්ලන්ට හම්බෙන්නේද කියලා. මට වගේම මේ කාලේ ටාගට් කරන් ඉන්න මොකක් හරි දෙයක් තියෙනවනම් පහල කමෙන්ට් එකෙන් සඳහන් කරන්න. වැදගත් කියලා හිතෙන කවුරු හරි ඉන්නවනම් එයාලට ෂෙයා කරන්න. මම අප්ලෝඩ් කරන අලුත් වීඩියෝස් බලන්න ඕන නම් පහල තියෙන subscribe button එකත් click කරන්න. එහෙනම් ආයෙත් හම් වෙනකන් සුබ දවසක්.